වස්සාන ධර්ම දේශනා. තමන්ගේ යහපත වනසා ගන්නවාද, තමන්ගේ යහපත සරසා ගන්නවාද කියන එක තම තමන්ටම පැවරෙන දෙයක්. ඒකේ වගකීම් කරුවා වීමට බුදුරජාණන් වහන්සේටවත් පුළුවන්කමක් නැහැ. උන්වහන්සේ සර්වඥතා ඥානයක් තිබුණු මුනිවරයෙක් බව හැබෑව. නමුත් ඒ පුද්ගලයාගේ භවගාමී ජීවිතේ වඩා යහපත හෝ අයහපත තීරණය කිරීමට බුදුරජාණන් වහන්සේට පුළුවන්කමක් නැහැ. හැබැයි යහපත පිළිබඳ මාවතත් අයහපත පිළිබඳ මාවතත් යහපත හෝ අයහපත කියන ස්වභාව දෙකෙන්ම නිදහස් වෙච්ච නිර්වාණගාමී මාර්ගයත් බුදුරජාණන්සේ පැහැදිලි කළා. ඒක තමයි තිපරිවට්ටේ කියලා කියන්නේ. මිත්‍යා දෘෂ්ටික වැඩපිළිවෙලක් තුලින් සසර අභාග්‍ය සම්පන්න ස්වභාවය තුල පුද්ගල චින්තනයේ ගොඩ නැගිලා නිරය ප්‍රේතලෝකය වැනි තැන්වල පුද්ගලයාගේ ජීවිතය සකස් වෙන ආකාරය එක පැත්තකින් පැහැදිලි කරනවා. අනිත් පැත්තෙන් සසරටම එකතු වෙලා වඩා යහපත් ලෙස පින් කරලා පුණ්‍ය භාගී වශයෙන් උපදි වේපක්ක වශයෙන්, ඒ කියන්නේ මතුවට ඉතාම යහපත් විපාක ලැබෙන විදියට තමන්ගේ චින්තන රටාව හසුරුවලා තමන් හිතන පතන විදිය වෙනස් කරගෙන තමන්ගේ කායික චර්යා, වාචසික චර්යා, මානසික චර්යා වඩාත් යහපත් ලෙස පවත්වලා ඒ අනුව ක්‍රියාත්මක වෙලා ඒ පුද්ගලයාගේ ජීවිතයේ සුගතියට යන විදිය පැහැදිලි කරනවා. දිව්‍යතල, මනුස්ස ලෝක ආදී පිළිබඳ අන්න ලෞකික සම්මාදිට්ඨික ශ්‍රාවකයාගේ වැඩපිළිවෙල. දිනපතා නවතම ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්ම දේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න, bell icon එක click කරන්න. වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ ප්‍රචාරය වන මෙම සුමුදුර ධර්මානුශාසනාවේ ප්‍රධාන අරමුණ වන්නේ පන්නිපිටිය රත්මල්දෙනිය පන්සල පාරේ නොම්මර 198 4C නිවසේ විසූ සමර වික්‍රම නිලමේ මැතිතුමා පරලෝ සැපත්ව මාස 6ක් පිරීම නිමිත්තෙන් එතුමන්ගේ භව ගමන ඉතාමත්ම සැපවත් වී අවසානයේ නිවන් සුව ලැබේවායි ප්‍රාර්ථනා කරමින් වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ සිදු කළ ධර්ම දානමය පින්කමයි. එවිනෙවෙන් පින්පර දායකත්වයේගෙන කටයුතු කළේ ශෝකයටපත් රංජනී සමරවික්‍රම දයාබර බිරිඳ, ප්‍රියංග මංජුල සමරවික්‍රම පුතුණුවන්, හංසිකා දියණිය සහ සස්යා සමරවික්‍රම චූටි දියණිය සහ ප්‍රභා සමරවික්‍රම දියණිය හා දිමුතු දේවපුර හා ආර්යන් දේවපුර චූටි පුතු සහ IV දේවපුර චූටි දියණිය ඇතුළු පින්වත් පිරිසයි. අද දේශකයන්න් වහන්සේ අතිපූජනීය හසලක සීලවිමල ස්වාමීන් වහන්සේ. අවසරයි අපේ හාමුදුරුවනේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා, සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං, ධම්ම ශවන කාලෝ අයං බදන්තා, ධම්ම ශවන කාලෝ අයං බදන්තා, ධම්ම ශවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස, නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස, නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ඒ අපගේ ශාස්ත්‍රු වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම නමස්කාරය වේවා. සුපින්වත්නි, අදත් වෙනද වගේම ඔබේ ජීවිතයේ ධර්මී පිහිට පිලිසරණ සැලසේවා කියන අදිෂ්ඨානය ඇතුවයි අපි මේ උතුම් දේශනාව ආරම්භ කරන්නේ. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ අපට වදාලා මේ ජීවිතයේ තුලදීම අවබෝධය කරා යන්න කැමති, මේ ජීවිතයේ තුලදීම අවබෝධය කරා යන සැබෑ ආර්ය ශ්‍රාවකයෙක්ගේ චින්තන රටාව කෙබඳු ආකාරයකින් ගොඩනගා ගන්න අවශ්‍යද කියන වග. බුදුරජාණන් වහන්සේ අපට වදාලා තමන් තුළ අවංකව ධර්මයේ දියුණු කර ගැනීම පිණිස සටකපටි බවකින් තොරව, මායාවකින් තොරව, එකට ධර්මී කියන්නේ අසටෝ අමායාවී කියලා, කපටිකන් නැතුව මායාව නැතුව, ඒ කියන්නේ නැති තත්ත්වයක් පෙන්වන්නේ නැතුව අවංකව තමන්ගේ ස්වභාවයේ තේරුම් ගත්ත ශ්‍රාවකයෙකුගේ ජීවිතය තුළ මේ ධර්මයේ ගලපා ගත්තොත් එයාට නොබෝ කාලයකින් මේ ධර්මයේ තුළ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් බව.
බුදුරජාණන් වහන්සේ ලෝකයෙන් බලාපොරොත්තු වුණේ මායා නැති, කපටිකම් නැති, අවබෝධය කරා යන්ට පුළුවන් ආකාරයකින් ප්‍රඥාව දියුණු කරගන්න කුසලතා සහිත පුද්ගලයන් මට මුණ ගැහේවා කියලා. ඒකයි භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධ අධිෂ්ඨානය. ඒ බඳු ගුණධර්ම නැතුව කෛරාටිකකම් මායාවන් සහිත පුද්ගල භාවයෙන් තොරව තමන් ධර්මයට ආවේ නැත්නම් මේ ධර්මයේ ප්‍රතිඵල නැහැ පින්වත්නි. අද ගොඩාක් දෙනෙකුට තියෙන්නේ තමන්ගේ ජීවන ප්‍රතිපදාව තුළ අවංක බවක්, කුසලයේ තුල අප්‍රමාදී බවක්, ධර්මයේ තුල තමන්ගේ ජීවන චර්යාව ගොඩනගා ගැනීම කුසලතා සහිත බවක් බොහෝ දිනෙකට නැහැ. නමුත් ඔවුන් උත්සාහ කරනවා එබඳු තත්වයක් තමා තුල තියෙන බව හඟවන්නට. තමන් තුල මායා සහිත බව නම් තියෙන්නේ, සටකපටිකම් නම් තියෙන්නේ. එබඳු තැනක කල්යාණ මිත්‍රයා මුණ ගැහුණත්, ධර්මයේ මුණ ගැහුණත්, බාහිරින් අවබෝධයේ පිණිස අවශ්‍ය මූලික සුදුසුකම් පිරීලා තිබුණත් එතන ප්‍රතිඵල නැහැ. ඒක භාග්‍යතුන් වහන්සේගේ ධර්මී පැහැදිලි කරන්නේ හරියට මුණින් අතට කලයක් කරවල වතුර පුරවන්න හදනවා වගේ වැඩක්. වතුර පුරවන්න ඕන කියලා හිතාගෙන ඉන්නවා. මුණින් අතට කලේ හරවල වතුර දැම්මට වතුර පිරෙන්නේ නැහැ. අන්න ඒ වගේ පින්වත්නි, තමන්ගේ ජීවිතය තුළ මායා සහිත බව, සටකපටිකම් සහිත බව, ප්‍රමාදී භාවයේ පදනම් කරගෙන ඉබඳු ශ්‍රාවකයෙකුටත් ඉඳහිට බණක් ඇහෙනකොට, ස්වාමීන් වහන්සේ නමක් සමග කතාබස් කරනකොට, ඔය විහෙර විහාර පන්සල් ඇසුරු කරගෙන ඉන්නකොට හිතෙන්න පුළුවන් මමත් මේ ධර්මයේ තුල ප්‍රායෝගික ප්‍රතිඵලයක් එක්ක එකතු වෙන්න ඕන කියලා. හැබැයි එයාට බොහෝ කාලයක් ප්‍රායෝගික ප්‍රතිඵලේ කරා එකතු වෙන්න පුළුවන්කමක් නැහැ පින්වත්නි. හේතුව එයා හරියට මුණින් අතේට හරවපු කලයක් වගේ වතුර පුරව ගන්න ඕන කියලාත් එයාට හිතෙන, හැබැයි එයාට වතුර පුරව ගන්න අවකාශය ලැබෙන්නේ නැහැ පින්වත්නි. ඒ නිසා සැබෑ බුද්ධ ශ්‍රාවකෙක් විදියට තමා තුල මූලික ගුණධර්ම හදාගන්නේ නැතුව කවුරු හරි කෙනෙක් කාර්යෂ්ටාංගික මාර්ගය දියුණු කර ගන්නවා කියනවා නම් ඒක කවදාවත් වෙන්නේ නැති දෙයක්. ඒ නිසා ඔබ හිතාගෙන ඉන්නවා නම් ඔබේ ප්‍රතිපදාව සකස් කරගන්නේ නැතුව ඔබේ ආධ්‍යාත්මික පිළිවෙත් ධර්මානුකූලව ගොඩනගා ගන්නේ නැතුව ඔබට මේ ධර්මී ප්‍රතිඵල ලැබේවි කියලා හිතනවා නම් ඒක ලෝකේ වෙන්නේ නැති දෙයක් පින්වත්නි. ඒක කවදාවත් ලෝකේ බලාපොරොත්තු වෙන්න බැරි දෙයක්. මූලික වශයෙන් බුදුරජාණන් වහන්සේ අපට මතක් කළා අපේ ජීවිතයේ තුල මේ ලෝකේ සංයෝග වීමක් තියෙනවා නම් ඒ සංයෝග වීමෙන් වෙන්වීමේ ස්වභාවය තුල ගොඩනගාගත යුතු ධර්මයක් තමයි අපි ඉස්සරහා තියෙන්නේ කියන ස්වභාවයේ තේරුම් අරගෙන ධර්මය ඇසුරු කරන එක. අපි තුල සංයෝග වීමක් ස්වභාවයෙන්ම පවතිනවා. අපි සංසාරයේට සංයෝග වෙලා පවතිනවා. උපන් සත්වයන් විදියට මේ ජීවිතය තුල ගොඩනැගිච්ච ඇතැම් සම්බන්ධතා සමග සංයෝග වී පවතිනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ මතක් කළා මේ ලෝකේ දියුණුව හදා ගන්නවා නම්, ප්‍රායෝගික ප්‍රතිඵලේ කරා යනවා නම්, ඒ ඒකාන්ත වශයෙන්ම ඒ පුද්ගලයා තුල ගොඩනගා ගන්න ඕන විසංයෝග හතරක් පැහැදිලි කළා. කතමි චත්තාරෝ ධම්මා විශේෂ භාගියා. ලෝකේ දියුණුව ඇති කරලා දෙන ධර්ම හතරක් තියෙනවා කිව්වා. මොනවද? චත්තාරෝ විශේෂ යෝගා. මොකක්ද ලෝකේ වැදගත්ම විසංයෝග හතර? ඒ තමයි පින්වත්නි, කාමයන්ගෙන් වෙන්වීම පිළිබඳ අදහසක් තමා තුළ ගොඩනගා ගන්න එක. කාමයන්ගෙන් සම්පූර්ණයෙන්ම වෙන්වෙච්ච ජීවිතයක් ගිහියෙකුට නෑ. හැබැයි කාමයන් කියන්නේ අපි බලාපොරොත්තු වෙච්ච සදාතනික නිවීමට විශාල සම්බාධකයක් බව අපි තේරුම් ගන්න ඕන. ඒ තේරුම් ගැනීමෙන් කාමයන් පරිහරණය කරනකොට මූලික වශයෙන් මේක සුදුසුකමක් වෙනවා කාමයන්ගෙන් වෙන්වීම පිණිස. අද මේ බණහල හිට ඉඳලා කාමයන්ගෙන් වෙන්වීම කියන ස්වභාවයේ ප්‍රායෝගිකව කරන්න පුළුවන් තත්ත්වයක් නෙමෙයි. හැබැයි කාමයන්ගේ යථාර්ථය බුදුරජාණන් වහන්සේ අපට වදාලා. බුදුරජාණන් වහන්සේ මතක් කළේ මේ කාමයන් ඔස්සේ තමන්ගේ ජීවිතය ගොඩනැගිච්ච තරමට
තමා තුළ දුක ගොඩනැගෙන බවයි. එනිසා බුදුරජාන් වහන්සේ මතක් කළා, දුක්ඛන්ති භික්ඛවේ කාමානමේතං අදිවචනං. පින්වත් මහණෙනි, ලෝකේ දුක කියලා කියන්නේ කාමයටම කියන නමක් කියලා වදාළේ. රෝගෝති භික්ඛවේ කාමානමේතං අදිවචනං, රෝගය කියන්නේ කාමයටම කියන නමක් කියලායි වදාළේ. ගණ්ඩෝති භික්ඛවේ කාමානමේතං අදිවචනං, ගඩුව කියලා කිව්වේ කාමයටම කියන වචනයක් කියලායි බුදුරජාණන් වහන්සේ අපට අනුකම්පාවෙන් වදාළේ. සල්ලන්ති භික්ඛවේ කාමානමේතං අදිවචනං, සල්ල ඒ කියන්නේ හුල කියලා මහණෙනි වදාළේ, මේ කාමයන්ටම කියන නමක් කියලායි භාග්‍යතුන් වහන්සේ වදාළේ. මේ විදිහට මේ කාමයට දුන්න උපමා දෙස බලනකොට අපට තේරෙනවා, මේ කාමය කියන්නේ දුකටමයි, කාමය කියන්නේ බැම්මකටමයි, කාමය කියන්නේ ක්ලේශයකටමයි, කාමය කියන්නේ බයටමයි. දැන් බලන්න, කාමය කියන්නේ බයට නෙමෙයිද කියලා. තණ්හාය ජායති සෝකෝ, ලෝකේ තමන් තුළ තණ්හාව පදනම් කරගෙනම ශෝකය ගොඩනැගෙනවා. එතකොට තණ්හාව ගොඩනගන්නේ කාමයන් පදනම් කරගත්ත ලෝකයටයි. ඔබ අතර ජනප්‍රියම ගාථාවක් තියෙනවා, ප්‍රේමතෝ ජායති සෝකෝ, ප්‍රේමයේ නිසයි ශෝකය හටගන්නේ. ප්‍රේමතෝ ජායති බයං, ප්‍රේමයේ නිසාම ලෝකේ බය හටගන්නවා. ශෝකය හටගත්ත තැනින්මයි බය හටගන්නේ පින්වත්නි. මොකද තමන්ගේ වසඟේ පවත්වන්න පුළුවන් කියලා හිතාගෙන හිටපු ලෝකය වෙනස් වෙනකොට ඒබඳු වෙනස් වීමක් මෙයා බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ නිසා ඒ වෙනස් වෙන ලෝකයේ පිළිබඳ බියක් එයා තුල හටගන්නවා. ප්‍රේමයෙන් විනිර්මුක්ත ස්වභාවය තුල, ප්‍රේමයෙන් විප්පමුත්තස්ස, ප්‍රේමයේ විනිර්මුක්ත ස්වභාවය තුල නත්ති ශෝකෝ කුතෝ බයං, ශෝකයක් හා බයක් නැහැ. ඒ නිසා එබඳු ස්වභාවයකට ගිහියෙකුට එකපාරපත් වෙන්න බෑ. එහෙමපත් වෙන්න ඕන කියලා බුදුරජාණන් වහන්සේ වදාළෙත් නැහැ. මොකද සෝතාපන්න වෙච්ච ශ්‍රාවකයා තුලත් සක්කාය දිට්ඨිය වැනි මනෝභාවයන් දුරු වුණාට කාමරාග පටික කියන ස්වභාවයන් දුරු වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ අපට වදාළේ නැහැ. කාමරාග පටික දුරු වෙන්නේ අනාගාමි ශ්‍රාවකෙක් තුලයි. එනිසා අනාගාමි ශ්‍රාවක භාවයේ දක්වාම බඳු තත්ත්වයන් පවතින්න පුළුවන්. එනිසා බුදුරජාණන් වහන්සේ අපට අනුදෙන වදාලා, මේ ලෝකේ හතර ආකාරයක විසංයෝග හතරක් තියෙනවා. ඒ තමයි කාමයෝගය. ඒ කාමයෝගයෙන් වෙන්වීම මතුවෙන්නේ අනාගාමි තත්ත්වය තුල. හැබැයි සෝතාපන්න ශ්‍රාවක භාවයක්වත් අපි බලාපොරොත්තු වෙනවා නම් කාමයන්ගේ ස්වභාවයවත් තේරුම් අරන් ඉන්න ඕනේ. මේ කාමයන් පදනම් කරගෙන, පංචකාමයන් පදනම් කරගෙන තමා තුල දුක සකස් වෙනවා කියන කාරණේවත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා දැනගෙන ඉන්න ඕනේ. ඒ දැනගෙන හිටියට පස්සේ තමා තුල කාමයන්ගේ සකස් වීම පිළිබඳ, සකස් වෙනකොට සකස් වෙන හැඩය පිළිබඳ තේරුම් අරගෙන හිටියාම වෙනදට වඩා අවබෝධාත්මකව ලෝකයට මූණ දෙන්න පුළුවන්. අනිත්‍ය අනිත්‍ය හැටියට තේරුම් අරගෙන, දුක දුක හැටියට තේරුම් අරගෙන, අනාත්ම ස්වභාවය අනාත්ම ස්වභාවය හැටියට තේරුම් අරගෙන යාට ලෝකෙට මූණ දෙන්න පුළුවන්කම අවකාශය ලැබෙනවා. ආස්වාදේ ආස්වාදේ හැටියට තේරුම් අරගෙන, ආදීනවේ ආදීනවේ හැටියට තේරුම් අරගෙන, නිස්සරණේ නිස්සරණේ හැටියට තේරුම් අරගෙන, ලෝකේ ආස්වාද සහිත බවත්, ඒ ආස්වාද ජනක ලෝකය තුල ආදීනවයක් පවතින බවත්, විපරිණාමයක් වෙනස් වෙන ස්වභාවයක් පවතින බවත්, ඒ නිසා මේ ලෝකයේ කෙරෙහි පවතින චන්දරාගයේ දුරුකොට වාසය කළ යුතු බවත්, නිස්සරණයට තමා පැමිණිය යුතු බවත් ඒ ශ්‍රාවකයාට අවබෝධයක්, කැමැත්තක්, උවමනාවක් තිබිය යුතුයි. එතකොට කාම යෝගය කියලා කියන්නේ විසංයෝගී අවස්ථාවක් විදිහට ශ්‍රාවකයා තේරුම් ගන්න ඕන. හැබැයි ඒ தത്വයට එකපාර අපිට යන්න බෑ. අපිට මේ ගිහි ශ්‍රාවකෙක් විදිහට යන්න පුළුවන් සීමාව තේරුම් අරගෙන, මේ කාමයන් සකස් වීම දුකක් කියන කාරණේවත් තේරුම් අරගෙන කාමයන් පරිහරණය කරන එක ඊටාම වැදගත් දේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ මතක් කළා භවයෝගා විසංයෝගා. ඒ කියන්නේ මේ භවය කියන්නේ දුකටමයි. නැවත නැවත භවය සකස් වෙනවා නම්, තව විදිහකින් කිව්වොත් විපාක පිණිස කර්ම සකස් වෙනවා නම් ඒක දුකමයි. පින්වත්නි, විපාක පිණිස කර්ම සකස් වුණාම ඒ විපාක පිණිස කර්ම සකස් වුණු ක්ෂේත්‍රය තුල තමයි නැවත නැවත තමන් තුල ස්කන්ධයන්ගේ පහළවීමක් සිද්ධ වෙන්නේ, නැවත නැවත උපත සකස් වෙන්නේ. ඒ නිසා මේ භවයෝගයෙන් විසංයෝග වීමයි වටින්නේ කියන කාරණේ තේරුම් අරගෙන තමන් මූලික වශයෙන්
ධර්මයේ සමග එකතු විය යුතුයි. ඊළඟට භාගතුන් හන්සේ මතක් කරනවා දිට්ඨි යෝගා විසංයෝගෝ. ඒ කියන්නේ පුද්ගලයා තුළ දෘෂ්ටීන්ට හසු වීම. මේ ස්කන්ධයන් තුළ මම මගේ මගේ ආත්මය ආත්මසාරයෙන් ගන්න පුළුවන් දෙයක් ඉන්නවා, විඳින මම මේ පැත්තේ ඉන්නවා, විඳනේ ගෙනත් දෙන ලෝකයක් පරිබාහිරව පවතිනවා කියලා සත්ව පුද්ගල භාවයක් මේ ලෝකයේ පිළිබඳ පවත්වමින් යන ජීවන චර්යාවක් අපිට තියෙනවා. ඒ දිට්ඨිය කැඩිලා යන්නේ සෝතාපන්න මාර්ගය තුළ, සෝතාපන්න මාර්ගයේ ප්‍රත්‍යක්ෂ කර ගැනීම තුළින්. ඊළඟට බුදුරජාණන් වහන්සේ මතක් කළා අවිජ්ජා යෝගා විසංයෝගෝ. අවිජ්ජා යෝගය මේ ලෝකයේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් මූලික වශයෙන් තේරුම් ගන්න ඕන දෙයක්. ඒ තමයි ලෝකේ සකස් වෙන්නේ, ලෝකේ ගැට ගැහෙන්නේ අවිද්‍යාව පදනම් කරගෙනයි. අවිද්‍යාව පදනම් කරගත්ත ලෝකයක තමයි අපි පැටලිලා ඉන්නේ. ලෝකයේ පිළිබඳ යථාර්ථවාදී අවබෝධයක් අපට තිබුණා නම් අපි තුල ආයතනික අත්දැකීම් ඔස්සේ මුලාවක් අපි තුල තිබෙ නැත්තම්, මුලාවන ස්වභාවයෙන් බැහැර වෙලා ලෝකේ යථාර්ථවාදීව අපිට බලන්න පුළුවන් නම්, ඒතර යථාර්ථවාදීව ලෝකයේ දිහා බලන්නේ කොහොමද? ඒක ඇහෙන් කරන්න පුළුවන්ද? කනෙන් කරන්න පුළුවන්ද? නාසයෙන් කරන්න පුළුවන්ද? දිවෙන් කරන්න පුළුවන්ද? කයෙන් කරන්න පුළුවන්ද? ඒ මොකකින්වත් අපිට කරගන්න බෑ. අපිට යථාර්ථයේ සමග එකතු වෙන්න තියෙන ප්‍රඥාවෙන්. ප්‍රඥාගෝචර ශ්‍රාවකයෙකුට තමයි මේ ලෝකේ සත්‍ය වශයෙන්ම ගැට ගැහිලා තියෙන්නේ කොහොමද, සංයෝග වී පවතින්නේ මොන ආකාරයෙන්ද කියන අවබෝධය පුද්ගලයා තුළ ගොඩ නැගෙන්නේ. එබඳු අවබෝධයක් පුද්ගලයා තුළ ගොඩ නැගෙන්නේ ප්‍රඥාගෝචර ශ්‍රාවක භාවයත් එක්කමයි. ඒ නිසා පුද්ගලයා තුළ ඥානයේ ගොඩ නගා ගනිද්දී පවා ඉතාම සැලකිලිමත් විය යුතු අවස්ථා තියෙනවා. ඒ කියන්නේ මේ පුද්ගලයා තුළ ඥාන හතරක් ගොඩ නගා ගන්න ඕන කියනවා. ඒ කියන්නේ දිනදා ජීවිතයේ තුළ කටයුතු කරද්දී අපි තුළ ගොඩ නගා ගත යුතු ඥානීය ස්වභාව හතරක් තියෙනවා. මේ ඥානීය ස්වභාව හතරම පිළිබඳ අපි තුළ සංවේදිකමක් නැති වුණොත් ගිහිකම පවා කඩා වැටෙන්න පුළුවන්. දැන් ධර්මයේ සම්බන්ධ බුදුරජාණන් වහන්සේ පිළිපදින්න කියලා අපට වදාළේ සර්පේක් සම්බන්ධ යම් විදියකින්ද අපි පිළිපදින්නේ ධර්මයේ පිළිබඳව ඒ විදියටයි පිළිපදින්න කිව්වේ. දැන් සර්පේක් අල්ල ගන්නකොට හරියට අල්ල ගන්න බැරි වුණොත් ඒ සර්පයාම දෂ්ට කරන්න පුළුවන්. ඒ නිසා සර්පේක් අල්ලන කෙනෙක් හරියටම බෙල්ලෙන් අල්ල ගන්න ඕන. නැත්නම් ඒ සර්පයාගේ විස ශරීරගත වෙලා සර්පය අල්ලන්න ගියපු මිනිස්සයාට මරණයේ පවා මාරාන්තික වින්දනයකට පවා එකතු වෙන්න පුළුවන්. ඒ නිසා මේ ධර්මීය පිළිබඳ උනන්දු, ධර්මීය පිළිබඳ කුසලතා ඇති බොහෝ ගිහි ශ්‍රාවකයන් තමයි අදත් මේ දේශනාව ශ්‍රවණය කරන්නේ. ඒ නිසා ඔබට ඉතාම කරුණාවෙන් අනුශාසනා කරන්න තියෙන්නේ ඔබ මුලින්ම තේරුම් ගන්න ඕන ඔබේ තත්ත්වය. ඔබ කුමන ස්වභාවයක කෙනෙක්ද? දැන් ස්වාමීන් වහන්සේ නමකට ගිහියෙකුට ඕන දෙයක් කියන්න පුළුවන්. හැබැයි ගිහි ස්වභාවය තුළ ඉන්න කෙනා දැනගන්න ඕන මගේ සීමාව කොතනද කියලා. දැන් ස්වාමීන් වහන්සේ නමක් අවබෝධය පිළිබඳ උන්වහන්සේ දන්න කාරණා ටික ඒ විදිහටම කියනකොට ස්වාමීන් වහන්සේට ඒ කාරණේ ගැළපෙලා යන්න පුළුවන්. හැබැයි ගිහියෙක් විදිහට මේ කියන කාරණා මට කොයිතරම් ගැළපෙනවද, මගේ ජීවිතය තුළ ධර්මයේ ගොඩනගා ගනිදි මේ කියන කාරණා මොනතරම් පරිමාවකින්ද මම එකතු කරගන්න ඕන කියන එක පිළිබඳ ගිහි ශ්‍රාවකයෙකුට මූලික වශයෙන් සුදුසුකම් තියෙන්න ඕන. ඒ කියන්නේ තමා තුළ ඥානයක් තියෙන්න ඕන, නුවණක් තියෙන්න ඕන, ප්‍රඥාගෝචර ශ්‍රාවකයෙක් විදිහට විමර්ශනයක් තියෙන්න ඕන. ඒ නිසා බුද්ධ දේශනාව පැහැදිලි කරනවා අවබෝධය කරා යෑමේ කුසලතාවයක් තියෙන, අවබෝධය පිළිබඳ වඩා උනන්දුවක් තියෙන ශ්‍රාවකයෙක් විසින් ඥාන හතරක් තමා තුළ දියුණු කරගන්න ඕන. චත්තාරි ඥානානි කියලා එකට කියන්නේ. ඒ තමයි ධම්මීය ඥානං, අන්වේ ඥානං, පරියේ ඥානං, සම්මුතියා ඥානං කියන මෙන්න මේ ඥාන හතරම තියෙන්න ඕන. දැන් ඔබ බලන්න ඔබ තුළ මේ ඥාන හතර කොයිතරම් දුරට වැඩිලා තියෙනවද කියලා ඔබ යම්තා කල්පනා කරලා බලන්න. ඔබ තුල තියෙන්න ඕන මේ ඥාන හතර. චත්තාරි ඥානානි, ධම්මේ ඥානං, අන්වේ ඥානං, පරියේ ඥානං, සම්මුතියා ඥානං කියන ස්වභාවය බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙකුට තියෙන්න ඕන. මොකක්ද පින්වත්නි ධම්මේ ඥානේ කියලා කියන්නේ? ධම්මේ ඥානේ කියලා කියන්නේ ලෝකේ ආර්ය සත්‍ය ඔස්සේ විමර්ශනය කිරීමේ කුසලතාවයේ තියෙන්න ඕන. දැන් ගිහියෙකුට හරියන විදිහටයි මම මේ කාරණේ පැහැදිලි කරන්නේ. මොකද ගිහි ශ්‍රාවකයන්ට මේ කාරණේ නැති වුණොත් ඔබ මූලික ධර්මය ගැඹුරින් හදාරන්න කලින් ඔබ තුල මෙන්න මේ ඥාන හතර වැඩෙනවද කියන
විමර්ශනය තමා තුළ තියාගන්න. එතකොට මේ හතර වැඩෙන විදියට අපි තුළ කල්පනාව තිබ්බොත් තමයි අපට අවබෝධය කරා යන්න පුළුවන් වෙන්නේ, අපේ ජීවිතයට හරියන විදියට අපට ධර්මී ගලපා ගන්න පුළුවන් වෙන්නේ. මොකද බුදුරජාණන් වහන්සේ හැම වෙලාවකම ධර්මයේ දියුණු කිරීමේ කුසලතාවය අපටයි ලබා දුන්නේ. එතකොට ධර්මයේ දියුණු කරන එක අපිට අපේ හැකියාව අනුව, අපේ ඥානීය ස්වභාවය අනුව, අපේ ප්‍රඥාවේ ස්වභාවය අනුව අපට තමයි මේ ධර්මයේ දියුණු කරගන්න තියෙන්නේ. එතකොට අපි ධර්මයේ දියුණු කරගන්නකොට අපි හැම වෙලාවකම පරිස්සම් වෙන්න ඕන, මේ ලෝකේ මේ ඥාන හතර තුලින් මං කොච්චර ශක්තිමත් වෙලා ඉන්නවද කියලා අපි තුල විමර්ශනයක් තියාගන්න. ගැඹුරින් ධර්මයේ සමග එකතු වෙන කෙනත්, සරලව ධර්මයේ සමග එකතු වෙන කෙනත්, අලුතෙන්ම ධර්මයේ සමග එකතු වෙන්න හිතාගෙන ඉන්න කෙනෙකුත් මේ කාරණේ අහගෙන ඉන්නවා නම් ඔබ මෙන්න මේ කාරණා හතර පිළිබඳ මූලික සංවේදීකමක් හදාගන්න එක ඉතාම වැදගත් වෙනවා. ධම්මේ ඥානං. ධම්මේ ඥානං කියලා කියන්නේ ලෝකේ මේ චතුරාර්ය සත්‍ය කියන එක මේ විශ්ව ධාතුව තුළ පවතින යථාර්ථයක්. ඒක බුදුරජාණන් වහන්සේලා හොයලා මතු කරලා අපි ඉදිරියේ පෙන්නලා දෙනවා. එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේලාට ආවේනික තත්ත්වයක් නෙමෙයි ඒක. ඒක ලෝකේ පවතින යථාර්ථයක්. ඒතට මේ ලෝකේ පවතින යථාර්ථය බුදු කෙනෙක් කරන්නේ නැවත මතු කරලා හුවා දක්වනවා. ඒක කාලයක් යනකොට යට යනවා. එතකොට බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා ඒ මතුවෙච්ච යට ගියාව නැවත ඉස්මතු කරලා පෙන්නනවා. ඒකයි ධර්මයේ ස්වභාවය ගැන කියද්දී කියන්නේ ආ චික්කනා දේශනා පඤ්ඤපනා පට්ඨපනා විවරණා විභජනා උත්තානිකම්ම. උත්තානිකම්ම කියන්නේ ඉස්මතු කරලා පෙන්නනවා. එතකොට බුදු කෙනෙක් කරන්නේ ඒක ඉස්මතු කරලා පෙන්නන එක. විභජනා බෙදලා වෙන් කරලා පෙන්නන එක. දේශනා දේශනා කරලා පෙන්නන එක. පඤ්ඤපනා පණවලා පෙන්නන එක. පට්ඨපනා පිහිටුවලා පෙන්නන එක. එතකොට ආදේශනා පඤ්ඤපනා පට්ඨපනා විවරණ විවෘත කරලා පෙන්වන එක. මේ විදිහට බුදු කෙනෙක් කරන්නේ ලෝකේ පවතින සදාතනික යථාර්ථයේ විවර කරලා බෙදලා වෙන් කරලා පැහැදිලි කරලා ඉස්මතු කරලා විවරණය කරලා මතු කරලා හුවා දක්වන එකයි. ඒතර ඒක තමයි බුදුරජාණන් වහන්සේ නමක් ඉතාම මැනවින් අපට පැහැදිලි කළේ. ඒතර උන්වහන්සේ පැහැදිලි කරපු ධර්මයේ ඔස්සේ ධම්මී ඥානයක් මට තියෙන්න ඕන. ඒ ධම්මේ ඥානය කියලා කියන්නේ චතුරාරි සත්‍ය ඔස්සේ තමා තුළ විමර්ශනයකට හැකියාවක් තියෙන්න ඕන. ඕනෑම දෙයක් ආර්ය සත්‍ය ඔස්සේ බලන්න පුළුවන් හැකියාව ඔබ තුළ තබාගත යුතුයි. දැන් බලන්න ඔබට ඒ කුසලතාවය කොයිතරම් දුරට තියෙනවද කියලා ඔබ විමසලා බලන්න. ඒ කියන්නේ ඔබට තියෙන්න ඕන පින්වත්නි, ඔබේ ජීවිතය තුළදී ආර්ය සත්‍ය ඔස්සේ විමසා බැලීමේ කුසලතාවය බොහෝ දෙනෙකුට ඇත්තේ නැහැ. බොහෝ දෙනෙක් ඒ නිසා තමයි මේ ගැටලුව මම කරගත් එකක් කියලා තමාට චෝදනාව කරගන්නේ. මේ අරබුදේ මතුකලේ අපේ දෙමව්පියෝ, අපේ දරුවෝ, හාමුදුරුවෝ, පාලකයෝ මේ විදිහට එළියට හැම වෙලාවකම චෝදනා කරන්නේ. ඒ කියන්නේ යාට ධම්මේ ඥානී නැහැ. අර ආර්ය සත්‍ය චතුරාර්ය සත්‍ය ඔස්සේ පුද්ගලයාට විමර්ශනය කිරීමේ කුසලතාවේ නැහැ. ඒක නැති වුණාට පස්සේ හැම වෙලාවකම අපට වෙන දෙයක් තමයි පින්වත්නි, ඒක හැම වෙලාවකම අපට මූණ දෙන්න වෙන තත්ත්වයක්. ඒ තමයි එක්ක චෝදනාව තමන්ට බාර ගන්නවා, එහෙමත් නැත්නම් චෝදනාව එළියට කරලා එයා පැත්තකට වෙනවා. එක්ක තමන්ට සහ එළියට දෙපැත්තටම හරියට චෝදනා කරගන්නවා. ඒ කියන්නේ මමත් වගේ කියන්න ඕන තමයි, හැබැයි ඔබත් වගේ කියන්න ඕන, පාලකයොත් වගේ කියන්න ඕන කියලා දෙපැත්තට චෝදනාව කරනවා. එහෙමත් නැත්නම් අපිට කරන්නම දෙයක් නැහැ. කවුරු හරි නොපෙනෙන කෙනෙක් මේ ප්‍රශ්නේ හදලා තියෙනවා. එතනදී තමයි සරුව බලධාරී දෙවියන් සම්බන්ධ කතාවට ලෝකේ එකතු වෙන්නේ. මහා බ්‍රහ්මයා සම්බන්ධ කතාවට ලෝකේ එකතු වෙන්නේ. ඒතර මේ එකතු වීම වලින් ඔබ කොතන හරි නැවතිලා ඉන්නවනම්, හැම වෙලාවකම ලෝකේ චෝදනාව එළියට යන මට්ටමක් තියෙනවනම්, චෝදනාව තමන්ටම කරගෙන තමාව බරපතල විදියට තමා විසින්ම චෝදනාත්මකව තමාව හෙලා දකින මට්ටමක් තියෙනවා. ඒක බුද්ධ චින්තනයේ නෙමෙයි. ඒක බෞද්ධ ශ්‍රාවකයාගේ චින්තනයේ නෙමෙයි. ඒ කියන්නේ එතනින් පැහැදිලි වෙන්නේ ඒ ශ්‍රාවකයාට පින්වත්නි ධම්මේ ඥානය නැහැ කියන එකයි. එතකොට ධම්මේ ඥානය කියලා කියන්නේ ඕනෑම දෙයක් ආර්ය සත්‍ය ඔස්සේ විමසලා බලනවා. ඒක තමයි අපි ප්‍රශ්නයක් දිහා බලන ක්‍රමය. ආර්ය සත්‍ය ඔස්සේ විමසලා බලනවා. මොකක්ද ආර්ය සත්‍ය? දුක කියලා ස්වභාවයක් පවතිනවා. දුක්ඛ සත්‍ය. හැබැයි මේ දුක්ඛ සත්‍ය කියන ස්වභාවය නිකම්ම මතුවෙච්ච එකක් නෙමෙයි.
දුක්ඛ සමුදය ආර්ය සත්‍ය කියලා එක්කුත් තියෙනවා. ඒ කියන්නේ මේ දුකට හේතුවකුත් තියෙනවා. ඊට පස්සේ දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය කියලා එක්කුත් තියෙනවා. හේතුව වෙනස් කරන්න පුළුවන්. හේතුව වෙනස් කරාම ඵලය නිකම්ම වෙනස් වෙනවා. හොඳයි. වෙනස් කරනවා නම් මොකද්ද කරන්න ඕන? දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාව නම් වූ ආර්ය සත්‍ය. දුක්ඛ නිරුද්ධ කිරීමේ ප්‍රතිපදාව නම් වූ ආර්ය සත්‍ය මොකක්ද? ප්‍රතිපදාව මොකක්ද මේක වෙනස් කරන? මෙන්න මේ විදියට පුද්ගලයා තුළ දුක දුක ඇතිවීම දුක නිරුද්ධ කිරීම සහ නිරුද්ධ කිරීම පිණිස අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග කියන මෙන්න චතුරාරි සත්‍ය ඔස්සේ විමසා බැලීමේ කුසලතාවය ඔබට කොච්චර තියෙනවද? ලෝකේ ඕනම දෙයක් දිහා මේ කුසලතාවයෙන් බැලීමට මට ශක්තියක් තියෙනවද කියලා ඔබ විමසා බලන එක ඉතාම වැදගත්. ඒකට අපි කියන්නේ පින්වත්නි ධම්මේ ඥානං කියලා, ධර්මීය ඥානය කියලා. තොර ඔය ඔස්සේ හැම ඕනෑම දෙයක් හැම දෙයක්ම විමර්ශනය කරන්න පුළුවන් කුසලතාවයේ තියෙනුන. මොකක් හරි ගැටලුවක් ආවම ගැටලුවට හේතුව වෙනස් කරාම ගැටලුව විසඳෙන බව, හේතුව වෙනස් කරනවා නම් මං අනුගමනය කරන්න ඕන, මං මූලික වශයෙන් කරන්න ඕන දේ මොකක්ද? මෙන්න මේ විදිහේ විමර්ශනයකට යනවා. දුක කියන එකට අපි දැන් ඉස්සෙල්ලාම කිව්වා කාමයේ සම්බන්ධ. කාමී කියන්නේ දුකක් කියලා අපි කිව්වනේ. කාමයන් සකස් වෙන්නේ කොහොමද? ඇස කන නාසය දිවකය ආදී ආයතන හරහා, ඉන්ද්‍රියන් හරහා. එතකොට ඉන්ද්‍රිය ලෝකයට පුද්ගලයා තුළ අවිද්‍යා සහගතව අවිද්‍යා සම්පස්සෙන් විවෘත වීම තුළ තමයි එහෙන් දකින රූපය තුළ මුලා වෙලා ඒ රූපය කෙරෙහි අභිනන්දනයකට අපි එකතු වෙන්නේ. කාම ලෝකයත් සමග සුසංයෝගයක් අපි හදාගන්නේ. හොඳයි, මේ ආයතනයන් තුළ මුලාවක් නැත්තං ආයතනවලින් අත්දකින ලෝකය තුළ මගේ හිත තුළ කාමයක්, කැමැත්තක්, ඡන්දයක්, රාගයක්, නන්දියක්, තෘෂ්ණාවක් හටගයිද? හටගන්නේ නැහැ. හොඳයි, හටගන්නේ නැත්තම් මං කොතනින්ද පටන් ගන්නෙ? ඒ තමයි සම්මාදිට්ඨිය පූර්වාංගම කරගෙන ආර්යෂ්ටාංගික මාර්ගයේ දියුණු කරන එක. ඒක තමයි විකල්පය. එතකොට ඒ විකල්පය ඔස්සේ පුළුවන් පුද්ගලයාට යථාර්ථවාදී අවබෝධයේ සමග එකතු වෙන්න. එතකොට එකතු වීමට ආර්ය සත්‍ය ඔස්සේ විමසා බැලීමේ කුසලතාවයේ තිබුණොත් ලෝකේ දෙවියන්ටවත්, කේන්දරයටවත්, නැකතටවත්, හාමුදුරුවන්ටවත්, පිරිතටවත් ලෝකේ කිසිවකට වගකීම බාර දෙන්නේ නැතුව, කිසිවකට තමන් තුළ පවතින අධ්‍යාත්මික ප්‍රවේශයේ කොටසක් බාර දෙන්නේ නැතුව, තමන්ට ඍජුව ඉතා පළල් චින්තනයක් සහිතව ලෝකයේ සමග එකතු වෙන්න අවස්ථාව හැදෙනවා. ඒ නිසා හැම බෞද්ධ ශ්‍රාවකයෙකුටම කොයිතරම් දුරට ධර්මීය ඥානයක් තියෙනවද? එතකොට මේ ධර්මීය ඥානය ඔස්සේ හේතුඵල සහිතව යාට විමසීමේ කුසලතාවයේ කොයිතරම් දුරට තියෙනවද කියලා සංවේදී වෙන එක ඉතාම වැදගත් දෙයක්. ඒක හැම බෞද්ධ ශ්‍රාවකයෙකුටම තියෙන ඕන අවස්ථාවක් විදියටයි භාගතුන් වහන්සේ අපට වදාළේ. ඊළඟ කාරණේ තමයි අන්වයේ ඥානය. මොකක්ද මේ අන්වයේ ඥානය කියලා කියන්නේ? අන්වයේ ඥානය කියලා කියන්නේ අර ආර්ය සත්‍ය ඔස්සේ උපදවාගත් ධර්මීය ඥානය, ඒ අනුව නුවණින් මෙනෙහි කොට උපදවා ගන්න අන්වයේ ඥානය. ඒ ඔස්සේ නුවණින් විමසලා බලනවා කොහොමද මේ සකස් වීම තියෙන්නේ. දැන් අපි හැම වෙලාවකම මේ හේතු ටික පැහැදිලි කරන්නේ මේ අතර අන්තර් සම්බන්ධයක් කියනවා. අවිද්‍යා, සංකාර, විඥාන, නාම රූප, සලායතන, ස්පර්ශ, වේදනා, තණ්හා, උපාදාන, භව, ජාති, ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්, උපායාස කියලා මෙහෙම කතාවක් පැහැදිලි කරනවා. මේ කතාවෙන් පස්සේ අපි තව දෙයක් පැහැදිලි කරනවා. මේවා වෙන්වෙන්ව තියෙන දේවල් නෙමෙයි, මේවා අතර අන්තර් සම්බන්ධයක් පවතිනවා. අවිද්‍යා සංකාර කියන්නේ දෙක වෙනම නෙමෙයි, අවිද්‍යාව නිසා සංකාර සකස් වෙනවා. අන බලන්න බෙදිච්ච ඒවා අතර අන්තර් සම්බන්ධයක් ගැන කියනවා. ධම්මේ ඥානයත් අන්වේ ඥානයත් අන්න ඒ වගේ. එතකොට මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව පුද්ගලයා තුළ පවතින නුවණ අනුව නුවණින් මෙනෙහි කොට මේ தત્ත්වය ඉතා විමර්ශනශීලීව කල්පනා කරලා මේ தત્ත්වයේ සකස් වීම පිළිබඳව පුද්ගලයා තුළ පවතින කුසලතාවයේ ඥාණයට අපි කියනවා අන්වේ ඥාණය කියලා. ඒක සෑම බෞද්ධ ශ්‍රාවකයෙකුටම තියෙන්න ඕන தত্ত্বයක්. ධර්මීය ඥාණයත් අන්වේ ඥාණයත් කියන එක ඔබට කොච්චරක් තියෙනවද? ඒතට මේ දෙක නැතුවනම් ඔබ ධර්ම ඉගෙන ගන්නේ සතිපට්ඨානය ගැන උනන්දු වෙලා තියෙන්නේ. මෙන්න මේ ඥාන දෙක උපදව ගන්න බලන්න ඉස්සල්ලාම. ඇත්තටම බෞද්ධ ශ්‍රාවකයාගේ ඥානයේ බරපතල අරුබුද ටිකක් තියෙනවා. ඒ නිසා ඔවුන් ගොඩාක් දහම් කාරණා එකතු කරගන්නවා අර මූලික පණිවිඩයට.
චතුරාරි සත්‍ය අවබෝධයට ශ්‍රාවකයා එකතු වීම පිළිබඳ කුසලතාවේ නැති වෙලා තියෙන උන්ගේ දහම් දැනුමේ ගැටලුවක් නිසා නෙමෙයි, ඒ ගොඩනගාගත් දහම් දැනුම ඔස්සේ තමන්ගේ අභ්‍යන්තර චිත්තසංතානිය තුළ විමර්ශනයක් ආර්ය සත්‍ය ඔස්සේ ලෝකයේ දෙස බැලීමට පරමාර්ථ සත්‍ය වෙච්ච මේ චතුරාර්ය සත්‍යයට හැම එකක්ම යොමුකොට බලන්න බැරි වීමේ අවදානමයි තියෙන්නේ. එතකොට ඒ නොබැලීම පදනම් කරගෙන පුද්ගලයා තුළ මුලාවක් පවතිනවා කියන එක අපි ඉතාම හොඳින් තේරුම් ගන්න අවශ්‍යයි. ඒ නිසා තමයි අපි හැම වෙලාවකම හිතන්නේ මේ අර්බුදය එළියේ කෙනෙක් අපට විසඳලා දේවි කියලා. ඇත්තටම එළියේ කෙනෙකුට මේ අර්බුදය විසඳන්න බැරි බව අපි ඉතාම හොඳින් තේරුම් ගත යුතුයි. එළියේ කෙනෙකුට මේ අර්බුදය විසඳන්න බැරි බව අපි මීට පෙරත් දේශනාවලදී පැහැදිලි කරලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ නමකටවත් ඒක වෙනස් කරන්න බැරි බව බුදුරජාණන් වහන්සේම මතක් කළා. දැන් මම ඔබට ඔකට ලස්සන උදාහරණයක් කියන්නම්. බුදුරජාණන් වහන්සේගේ කාලේ එක්තරා පුද්ගලයෙක් බුදුරජාණන් වහන්සේව මුණ ගැහෙන්න ආවා. ඔහු ඉතාම තරුණයි. ඔහු බොහොම කනස්සල්ලෙන් පීඩාවෙන් විඩාවෙන් ඉන්න බව බුදුරජාණන් වහන්සේ දැනගත්තා. බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා ඔහු කවදාවත් බුදුරජාණන් වහන්සේ දැකලා තිබුණේ නැහැ. බුදුරජාණන් වහන්සේ සමග කතා කරලා තිබුණේ නැහැ. ඔහු බුදුරජාණන් වහන්සේ පිළිබඳ කාගෙන් හරි තොරතුරු අහගෙන ආපු හැඩයි. ඔහු දිහා බැලුවහම බුදුරජාණන් වහන්සේ බව තේරුම් ගත්තා. භාග්‍යවතුන් වහන්සේ ඒ පිළිබඳව තේරුම් අරගෙන ඔහුට ඉතාම කරුණාවෙන් කතා කළා. බුදුරජාණන් වහන්සේ ඔහුට කතා කරලා විමසා සිටියා, ඔබ මොකද මේ ආරාමයට ආවි කියලා. එතකොට ඔහු කියනවා, ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මගේ කිරියත්තා මිය ගියා. ඒ කියන්නේ යාගේ සීයා මිය ගියපු සිද්ධියක් ගැනයි ඔහු කියන්නේ. මගේ කිරියත්තා මිය ගියා. ඔහු මිය ගිය බව මම පසුවයි දැනගත්තේ. මම වෙළඳ ව්‍යාපාරික කටයුතු කරන කෙනෙක්, තැන් තැන් වලට ගිහින් වෙළඳාම් කරන කෙනෙක්, විවිධ සැනකෙළි වලට මම යනවා, විවිධ තැන් වලට යනවා. ගියහම මම සති ගණන් මාස ගණන් ගෙදරට නැවිත් ඉන්නවා. සමහර අවස්ථාවල දීර්ඝ කාලයක් මම නැවත ගෙදරට එන්නේ නැහැ. ඉතින් ඉබඳු කාලයක මගේ කිරියත්තා මිය ගිහින් ඔහු මට වඩාත් ලෙන්ගතුයි. මමද ඔහුට වඩාත් ලෙන්ගතුයි. ඔහුගේ සමු ගැනීම මට හරිම අමාරුයි දරා ගන්න. මං ආවට පස්සේ තමයි බව දැනගත්තේ. දැන් අද නම් එහෙම පණිවිඩයක් අපිට sannivedanaya කරන්න ගොඩක් ක්‍රම තියෙනවා. නමුත් ඒ කාලේ එහෙම මුකුත් ක්‍රම තිබුණ නැති නිසා මිය යාම පිළිබඳවත් ඒ අයට ඒ කාලේ සමාජයේට විශාල අවබෝධයක් තිබුණා. ඒ නිසා මිය ගිය අය සම්බන්ධ ආචාර ධර්මත් වෙන වෙන දේවල් අද වගේ ගොඩාක් කාලයක් තියාගන්නේ නැහැ. ඒ නිසා විවිධ ආචාර ධර්ම පද්ධතිවල හිටපු අය. ඒතර මේ ආපු තරුණයාත් බ්‍රාහ්මණ ඉගැන්වීමට වඩාත් ප්‍රිය කරන කෙනෙක්. නමුත් කවුරු හරි කියන්නේ නැති ඔයා පොඩ්ඩක් ගිහින් බුදුහාමුදුරුවන්ව මුණ ගැහෙන්න, උන්වහන්සේට මොනවහරි උපදේශයක් දෙයි, ඔය පවතින තත්වය සමනය කරගන්න කියලා. සමහරට ඒ පණිවිඩයට තමයි බුදුහාමුදුරුවන්ව හොයාගෙන ඉන්න ඇත්තේ. එතකොට එයා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා තමන්ගේ ඥාතිවරයා මිය ගිය බව පැහැදිලි කරලා ඔහු කියනවා, කමක් නෑ, දැන් එයා මිය ගිය එකට මම හිත හදාගෙන ඉවරයි. හැබැයි එයාගේ ජීවිතේ කොහෙද තියෙන්නේ? එයා කොහේ උපදුනාද? එයා කොහොම තැනක ඉන්න අයද? එයාට කරන්න පුළුවන් දේ මොකක්ද මට කියලා මගේ හිත ලොකු කනස්සල්ලක් තියෙනවා. හැබැයි මේ ප්‍රදේශය තුළ ඔබ වහන්සේ බොහොම ජනප්‍රිය කෙනෙක්, මිය ගිය අය සම්බන්ධ සුගතිගාමි, ඒ කියන්නේ ආත්ම යහපතක්, ආත්මීය සුගතියක් ඉදිරිපත් කරන ඉබඳු වැඩපිළිවෙලක් පැහැදිලි කරන ශ්‍රමණයන් වහන්සේ නමක් කියලා ඔබ වහන්සේ බොහොම ප්‍රසිද්ධයි. ඒ නිසා තමයි මම අද ඔබ වහන්සේ හොයාගෙන වැඩම කළේ, පැමිණුණේ. ඔබ වහන්සේ හොයාගෙන පැමිණුණේ. එතකොට ඔබ වහන්සේ බැහැ දැකලා අපේ සීයට කිරියත්තට ලොකු යහපතක් කරන්න මම හිතනවා. ඔබ වහන්සේ මට ඒකට අනේ කරුණාවෙන් උදව් කරන්න. ඔබ වහන්සේ මට කරුණාවෙන් උදව් කරන්න. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා, ඔබේ කිරියත්තට, ඔබේ සීයට යහපතක් කරන්න මට බෑ. මොකද යාගේ යහපත යා විසින් හදාගන්න ඕන දෙයක්.
තමන්ගේ යහපත වනසා ගන්නවාද තමන්ගේ යහපත සරසා ගන්නවාද කියන එක තම තමන්ටම පැවරෙන දෙයක්. ඒකේ ඒකේ වගකීම් කරුවා වීමට බුදුරජාණන් වහන්සේටවත් පුළුවන්කමක් නැහැ. උන්වහන්සේ සර්වඥතා ඥානයක් තිබුණු මුනිවරයෙක් බව හැබෑව. නමුත් ඒ පුද්ගලයාගේ භවගාමී ජීවිතේ වඩා යහපත හෝ අයහපත තීරණය කිරීමට බුදුරජාණන් වහන්සේට පුළුවන්කමක් නැහැ. හැබැයි යහපත පිළිබඳ මාවතත් අයහපත පිළිබඳ මාවතත් යහපත හෝ අයහපත කියන ස්වභාව දෙකෙන්ම නිදහස් වෙච්ච නිර්වාණගාමි මාර්ගයත් බුදුරජාණන්සේ පැහැදිලි කළා. ඒක තමයි තිපරිවට්ටේ කියලා කියන්නේ. මිත්‍යා දෘෂ්ටික වැඩපිළිවෙලක් තුලින් සසර අභාග්‍ය සම්පන්න ස්වභාවය තුල පුද්ගල චින්තනයේ ගොඩ නැගිලා නිරය ප්‍රේත ලෝකය වැනි තැන්වල පුද්ගලයාගේ ජීවිතයේ සකස් වෙන ආකාරය එක පැත්තකින් පැහැදිලි කරනවා. අනිත් පැත්තෙන් සසරටම එකතු වෙලා වඩා යහපත් ලෙස පින් කරලා පුණ්‍ය භාගී වශයෙන් උපදිවේපක්ක වශයෙන් කියන්නේ මතුවට ඉතාම යහපත් විපාක ලැබෙන විදියට තමන්ගේ චින්තන රටාව හසුරුවලා තමන් හිතන පතන විදිය වෙනස් කරගෙන තමන්ගේ කායික චර්යා වාචසික චර්යා මානසික චර්යා වඩාත් යහපත් ලෙස පවත්වලා ඒ අනුව ක්‍රියාත්මක වෙලා ඒ පුද්ගලයාගේ ජීවිතයේ සුගතියට යන විදිය පැහැදිලි කරනවා. දිව්‍යතල මනුස්ස ලෝකාදී පිළිබඳ අන්න ලෞකික සම්මාදිටික ශ්‍රාවකයාගේ වැඩපිළිවෙල. ඒතර මිත්‍යා දෘෂ්ටිය පිළිබඳ එක පැත්තකින් පැහැදිලි කරනවා. ඒත් සමගම ලෞකික සම්මාදිට්ඨියේ සාංසාරික වඩා යහපත් ප්‍රතිලාභයේ පිළිබඳ පැහැදිලි කරනවා. මේ දෙකම පැහැදිලි කරලා නැවතුණා නම් උන්වහන්සේ සරුවඥතා ඥානයක් තිබුණු කෙනෙක් වෙන්න බෑ. හේතුව මේ දෙකම පිළිබඳ භාරතී කල කතාවක් තිබුණා. බුදුරජාණන්සේ මේ දෙකම පැහැදිලි කරලා උන්වහන්සේ ඊළඟට මතු කරනවා පුද්ගලයා තුළ ලෝකයේ පිළිබඳ අනබිරතියක් හදාගෙන ලෝකයත් එක්ක එකතු වෙන්නේ නැතුව නැවත උපතක් කරා නොයන මට්ටමටම තමන්ගේ චින්තනය හදාගෙන දුක නිමා කරගෙන අවබෝධය තමා තුළ ප්‍රත්‍යක්ෂ කරලා බඹසර නිමා කරගන්න විදිය ගැනත් බුදුරජාණන් වහන්සේ අපට අනුදැන වදාළ. ඒකට අපි කියනවා ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියලා. දැන් බලන්න එක පැත්තකින් මිත්‍යා දෘෂ්ටියත් ලෞකික සම්මාදිට්ඨියත් ලෝකෝත්තර සම්මාදිට්ඨියත් කියලා තිපරිවට්ට ආභාෂයකින් තමන් ලෝකයේ දකින විදියත් ලෝකයේ තුල නිවෙන්න ඕන විදිහත් පිළිබඳ බුදුරජාණන්සේ පැහැදිලි කළා. ඒතර ඒකට අදාළ වැඩපිළිවෙල පැහැදිලි කළා මිසක් මහණෙනි මාව සරණ යන්න මාව පිහිට කරගන්න මගේ ධර්මයේ පිහිට කරගන්න සංඝයා පිහිට කරගන්න ඒ පිහිට කර ගැනීමම ඔබට අග්‍රතම ප්‍රතිලාභේ කරා යන්න ප්‍රමාණවත් කියලා බුදුරජාණන්සේ වදාළේ නැහැ. උන්වහන්සේ මතක් කළේ සුතා දතා වචසා පරිචිතා මනසානුපෙක්කිතා දිට්ඨියා සුප්පටි විද්‍යා අහපු ධර්මයේ ධාරණය කරගෙන වචසා පරිචිතා වචනේනුත් පුහුණු කරලා මනසානුපෙක්කිතා මනසින් දරාගෙන තමන්ගේ දෘෂ්ටියෙන්ම අවබෝධ කරගෙන ප්‍රායෝගික හැසිරීමක් තියෙන කෙනා දුක ඉවර කරගන්නවා කියලායි වදාළේ. ඒතර ඒකට අදාළ වැඩපිළිවෙල මතු කරලා බුදුරජාණන් වහන්සේ පැත්තකට වුණා. ඒ වැඩපිළිවෙල තුළු ශක්තිමත් වෙන්න ඕන විදිහත් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළා. අද තියෙන මේ ශක්තිමත් වීම නැතුව බුදුරජාණන් වහන්සේ අපට මොනවා හරි කරලා දේවි කියලා හිතාගෙන මිනිස්සු මඟ බලාගෙන ඉන්න එකයි. දැන් බලන්න මේ පුද්ගලයා හිතුවා බුදුරජාණන් වහන්සේගෙන් තමන්ගේ සීයාට විශාල යහපතක් ආත්මීය යහපතක් ආත්මීය පාරිශුද්ධියකට උදව්වක් ලැබෙයි කියලා. බුදුරජාණන්සේ වදාලා පුරුෂය මට ඒ වගේ තත්ත්වයක් කරන්න බෑ. මොකද උපන් සත්වයා දායාදේ කරගෙන ඉන්නේ කර්මය කම්ම යෝනි. උත්පත්ති ස්ථානී කරගෙන ඉන්නේ කර්මය. කම්ම බන්දු ඥාතිවරයා කරගෙන ඉන්නේ කර්මය. කම්ම පටිසරණෝ ලෝකේ පිළිසරණ කරගෙන ඉන්නේ කර්මය. කල්‍යාණං වා පාපකං වා තස්ස දායාදෝ යහපත් විදියට හෝ අයහපත් විදියට තමා තුළ කායික වාචසික මානසික වශයෙන් ගොඩනගාගත් දේ තමයි තමන්ගේ දායාදය. මෙන්න ඔබේ දායාදය කියලා ඔබට ලැබෙන උරුමය තමයි ඔබේ බැංකු පොත නෙමෙයි, ඔබේ රත්තරන් බඩු ටික නෙමෙයි, ඔබේ ඉඩම කුඹුර ඒවට අදාළ ඔප්පු තිරප්පු ඒවා නෙමෙයි. ඔබට ලැබෙන දායාදය තමයි කර්මය. එතකොට ඒකට අභියෝග කරන්න බුදුරජාණන් වහන්සේවත් මැදිහත් වෙන්නේ නැහැ. හේතුව තමයි ඒකට ස්වකීය චින්තන රටාවයි බලපාන්නේ. මේක කිව්වට මේ තරුණයාට මේ වගේ ප්‍රසස්ත කතාවක් තේරෙන්නේ නැහැ. ඔහු නැවත නැවත බුදුරජාණන් වහන්සේ ඉදිරියේ ආයාචනා කරමින් හඬා වැටෙමින් ඉල්ලා සිටින්නේ තමන්ගේ සීයා වෙනුවෙන් සුගතිය යෝජනා කරන හැටියටයි. මොකද ඔහුට
බ්‍රාහ්මණ ඉගැන්වීම්වල තිබුණු ආభాෂය නිසා ඔහු හිතන්නේ නැති යාඥාවකින් එහෙමත් නැත්නම් ගිනි දෙවියෝ පිදීමෙන් යාගය කිරීමෙන් තමන්ගේ ඥාතිවරයාට විශාල යහපතක් වේවි කියලා. ඒ වෙලාවේ බුදුරජාන් වහන්සේගෙන් නැවත නැවත ඔහු ඉල්ලා ඉදිද්දී බුදුරජාණන්සේ වදාළා, "හරි. ඔබ කියන විදිහට මම කරන්න උත්සාහ කරන්නම්. හැබැයි ඔබ මෙන්න මේ දේ කරන්න." කියලා බුදුරජාණන් වහන්සේ යමක් පැහැදිලි කරන්න හදනකොට ඔහු එය ඊටාම සාවධානව අහන්න උත්සාහවත් වුණා. මොකද ඔහු හිතුවා මේ මුනිවරයන් වහන්සේ මගේ සීයාගේ ආත්මය සුවපත් කරන්නයි හදන්නේ. හරියට බමුණෝ කෙනෙක් මිය ගියාට පස්සේ ගිනි දෙවියෝ පුදලා මහා බ්‍රහ්මයා අතර පුද්ගලයාගේ උපත සකස් කිරීම පිණිස යාග හෝම බලි පූජා ආදිය කරමින් ඔහුගේ සුගතිය ප්‍රාර්ථනා කරන වගේ දෙයක් කරන්නයි මේ උත්මය හදන්නේ කියලා ඔහු අලුත් බලාපොරොත්තු සහිතව බුදුරජාණන් වහන්සේ ඉදිරියේ ලෑස්ති වුණා. එතකොට ඔහු ඇහුවා, "හොඳයි, ඔබ වහන්සේ කියන්න, මම දැන් මොකද්ද කරන්න ඕනේ?" ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාලා, "මුට්ටි දෙකක් ගේන්න මැටි වලින් හදපු" කියලා. ඔහු ඊටාම ඉක්මනින් මුට්ටි දෙකක් අරගෙන ආවා. මුට්ටි දෙකක් අරගෙන ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ ඉදිරියේ තිබ්බහම උන්වහන්සේ වදාලා, "මේ එක මුට්ටියකට ගල් කැට පුරවන්න. අනිත් මුට්ටියට ඊටාම හොඳින් පිරිසිදු ගිතෙල් පුරවන්න" කියලා. ඊටාම පිරිසිදු ගිතෙල් පුරවන්න කිව්වා. එතකොට මේ ගිතෙල් පුරවලා අනෙක් මුට්ටියට ගල් කැට පුරවලා ඒක හොඳින් උඩින් නැවත කිසිවක් මිශ්‍ර නොවන විදියට සම්පූර්ණයෙන්ම නැවත මුකුත් දාන්න බැරි විදියට උඩින් බඳින්න කිව්වා. ඔහු ඊට පස්සේ තාම ප්‍රවේශමෙන් රෙදි කෑල්ලක් යොදලා මේ කල සම්පූර්ණයෙන්ම සීල් කළා. මේ කල දෙකත් අරගෙන ගඟ ළඟට ගියා. ගඟ ළඟට ගිහින් මේ කල දෙක දාලා බුදුරජාන් වහන්සේ වදාලා මේ කල දෙකට ඉතා බරපතල විදියට ඉතාම දරදඬු විදියට පහර ගහන්න කියලා. එතකොට මේ වගේම ක්‍රමයක් බ්‍රාහ්මණ ඉගැන්වීමේ තිබිලා තියෙනවා. මොකද කෙනෙක් මිය ගියාට පස්සේ මිය ගිය කෙනාගේ හිසට යම් පහර දීමක් සිද්ධ කරලා ඔහුගේ ආත්මය මුදා හරින විදියේ ක්‍රම භාරතයේ තිබිලා තියෙනවා. ඔහු හිතුවා තමන්ගේ සීයා මිය ගිය අවස්ථාවේ තමන්ට ඉන්න බැරි වෙච්ච එකට ඉතා ඉහළ විකල්ප ක්‍රමයක් තමයි මේ මුනිවරයා මට යෝජනා කරන්න කියලා ඔහු අලුත් බලාපොරොත්තු සහිතවයි බුදුරජාණන් වහන්සේ ඉදිරියේ පෙනී හිටි. ඉතින් ඔහුට අලුත් බලාපොරොත්තුවක් ආවා ජීවිතේට. මේ මුනිවරයන් වහන්සේ තමන්ට විශාල යහපතක් කරන්න කියලා ඔහු හිතුවා. එහෙම හිතලා ඒ පුද්ගලයා අර කල දෙක වතුරේ පා කරලා වේගයෙන් මුගුරක් අරගෙන මේ කල දෙකට පහර ගැව්වා. ගල් කැට තිබුණු කලේ පුපුරලා ඒ ගල් කැට සියල්ලම ගං පතුලට ගිහින් නැවතුණා. ඒ වගේම පින්වත්නි, ගිතෙල් පුරවපු කලේ තිබුණු ගිතෙල් ඒ ගං තලාවේ විසිරිලා ගිහින් උඩින් පාවෙන්න පටන් ගත්තා. සංසිද්ධි දෙක ප්‍රතිවිරුද්ධයි. ගල් කැට පොළොවේ යට පාවුණා, පොළොවේ යටට ගියා. ගිතෙල් ජලය මත පාවෙන්න පටන් ගත්තා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාලා මේ සිද්ධි දෙක දිහා බලාගෙන ඔහුට කියනවා, "දැන් ඔබ හිතන්න" කියනවා, "මේ ගල් කැට උඩ පාවේවා" කියලා. මේ යටට ගියපු පතුලට ගියපු ගල් කැට උඩ පාවේවා කියලා හිතන්න කිව්වා. ඒ වගේම ඔබ එහෙම හිතලා මේ ගල් කැට පා කරන්න පුළුවන් කෙනෙක් ලෝකෙ කොහේ හරි ඉන්නවා නම් එයා වෙක් කරගෙන ඇවිල්ලා ගල් කැට ටික පා කරන්න කිව්වා. ඒක තමයි ඔබේ සීයා වෙනුවෙන්, කිරියත්තා වෙනුවෙන් කරන්න පුළුවන් ඉහළම සුගතිය කියලා උන්වහන්සේ මතක් කළා. යම් දවසක ගල් කැට පා වුණොත් එදාට සීයාගේ සුගතිය තහවුරුයි කිව්වා. ඒ වගේම ඔබ ප්‍රාර්ථනා කරන්න කිව්වා මේ උඩ මතුවන ගිතෙල් පොළොවේ යට යාවා කියලා. ගිතෙල් ජලයේ මත පාවෙන ස්වභාවය වෙනස් වෙලා ගිතෙල් පොළොව යටට ගිහින් ගල් කැට ඉහළ ජලය මත පාවේවා කියලා මේ සිද්ධාමේ ප්‍රතිවිරුද්ධ දිසානතිය ගැන හිතන්න කිව්වා. ඔහු නලල රැලි ගන්නවලා බුදුරජාණන් වහන්සේගේ පැත්තට හැරිලා කියනවා, "ඔබ වහන්සේ මොනවද මේ කියන්නේ? ඒ වගේ දෙයක් කවදාවත් වෙයිද? ගල් කැට උඩ පාවේවා කිව්වට කවදාද ගල් කැට උඩ පාවුනේ? ගල් කැට හැමදාමත් ජලයේ යටටයි ගියේ. ගිතෙල් පොළොවේ යට
ජලයේ යටට යන්න කියලා ප්‍රාර්ථනා කළාට කවදාවත් ජලයේ යටට ගිතෙල් ගියේ නැහැ. ගිතෙල් හැමදාමත් ඉතා පිරිසිදු ගිතෙල් වල ස්වභාවය තමයි ජලයේ මත පිහිටා තියෙන එක. මේ දෙක කවදාවත් වෙන්නේ නැති දෙයක් නේ. ඇයි ඔබ වහන්සේ වෙන්නේ නැති දෙයක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න කියලා කියන්නේ? මේ සිද්ධි දෙක කවදාවත් ස්වාමිනී වෙන්නේ නැහැ. අන්න ඒ වෙලාවේ බුදුරජාණන් වදාලා තමන්ගේ සොකීය කර්මීය දායාද කරගෙන යහපත් විදියට හෝ අයහපත් විදියට කල්යාණං වා පාපකං වා තස්ස දායාදෝ දායාදේ විදියට ලැබිච්ච කර්මානුරූපීව තමන්ගේ ජීවිතයේ සුගතියට හෝ දුගතියට යන සකස් වෙලා තියෙද්දී ඒ සකස් වීමට අනුව ඔහුගේ ජීවිතයේ සුගතියේ හෝ දුගතිය විවෘත වුණාට පස්සේ දුගතියට ගියපු කෙනා සුගතිය එනවා නම් හොඳයි කියලා හිතලා සාදුකාර දිදී ප්‍රාර්ථනා කරලා කවදා හරි එයා සුගතියට එනවා නම් ඒක හරියට පොළොව යටට ගියපු ගල් කැට මේ ජලය මත පාවෙනවා වගේ වැඩක් කියන එක කවදාවත් නොවන දෙයක්. එහෙමනම් අපිට ඉතාම පැහැදිලි මොකක්ද ඒ ඒ පුද්ගලයාගේ සුගතිය ඒ ඒ පුද්ගලයාගේ කර්ම දායාදේ අනුව සිද්ධ වෙන බව. ඒ වගේම තමයි යම් කෙනෙක් සුගතියට ගිහින් ඉන්නවා නම් ඒ සුගතිගාමි පුද්ගලයා එක්ක අපි අපේ චිත්තසංතානයේ අර්බුදකාරී නම් ඔහු එක ගැටුමක් තියෙනවා නම් ඔහු දුගතියේ යාවා කියලා ප්‍රාර්ථනා කරනවා නම් ඒක හරියට ජලයේ මත පාවෙන ගිතෙල් ජලයේ යටට යනවා නම් හොඳයි කියලා ප්‍රාර්ථනා කරනවා වගේ වැඩක්. ඒ ප්‍රාර්ථනාව මල්පල ගැන්වෙන්නේ නැහැ. ඔහු බුදුරජාණන් වහන්සේ වදාළ කාරණේ ඉතාම හොඳින් තේරුම් ගත්තා. තේරුම් අරගෙන ඔහු සැබෑ ආර්ය ශ්‍රාවක භාවයට මඟ විවර කරගත්තා. දැන් අපිට පැහැදිලි වෙනවා පුද්ගලයා තුළ මේ හේතුඵල දහම ගැනත් ආර්ය සත්‍ය චතුරාර්ය සත්‍ය ඔස්සේ විමර්ශනය කිරීමේ කුසලතාවයත්. ඒකට අපි කිව්වේ මොකක්ද? ධම්මේ ඥානේ කියලා. ඒත් සමග මේ පුද්ගලයා තුළ මතුවන අන්වේ ඥානේ. එතන අන්වේ ඥානේ කිව්වේ මොකක්ද? ඒ ආර්ය සත්‍ය ඔස්සේ නුවණින් මෙනෙහි කොට උපදවා ගන්න ඥානය අන්වේ ඥානය. ඒ අතර අන්තර් සම්බන්ධය පිළිබඳ පැහැදිලි කරලා අවබෝධ කරගන්න පුළුවන් කුසලතාවය. මේ කුසලතාවය තේරුම් ගත්තට පස්සේ අපට පුළුවන් මේ සකස් වීමට හේතු මොනවද කියලා හොයන්න. ඕනෑම ගැටලුවක්, ඕනෑම ප්‍රශ්නයක්, ඕනෑම අර්බුදයක් ඒ අර්බුදයට ක්ෂණිකව මුහුණ දෙනකොට ඉතාම කෙටි කාලීන දැක්මක් බොහොම කෙටි දැක්මක් සහිත විමර්ශනයක් තුළ ඉන්න පුද්ගලයෙකුට පුළුවන් ඉතාම පළල් චින්තනීය ස්වභාවයකින් විමසීමකට එකතු වෙන්න. ඒ එකතු වීමට ධම්මේ ඥානයත් අන්වේ ඥානයත් කියන දෙක වැදගත්. ඒ තුළ තම තමාටම තම තමාව පිහිට කරගෙන කවරෙකුවත් පිහිට කරගන්නේ නැතුව තමාව පිළිසරණ කරගෙන ධර්මය ඔස්සේ තමාව විමර්ශනය කරන පුද්ගලයෙක් වෙන්න පුළුවන්. මෙන්න මේ දෙක තමයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙකුට මූලිකව තියෙන්න ඕන අවස්ථාව, මූලිකව තියෙන්න ඕන ඥානය. තුන්වෙනි එක තමයි පරියේ ඥානය. පරියේ ඥානය කියන එක ගැඹුරින් තෝරන්නේ අනුන්ගේ සිත් දැනගන්නා පරියේ ඥානය කියලා. ඒකටම තමයි පරියායේ ඥානය කියලත් කියන්නේ. එතකොට අනුන්ගේ සිත් දැනගන්න ඔබට පුළුවන්ද? දැන් අනුන්ගේ සිත් දැනගන්නවා කියලා කියන්නේ මොකද්ද? දැන් මේක ගිහි ශ්‍රාවකයෙකුට අදාළ ප්‍රමාණය කොච්චරක්ද? දැන් අනුන්ගේ සිත් දැනගැනීමේ ඥානයට තමයි අපි එක්තරා විදියකින් කියන්නේ බුදුරජාණන් වහන්සේ මතක් කරනවා. ඒකට කියන්නේ ඒ ඒ සත්‍යා පිළිබඳ ඒ සත්‍යාගේ කුසලතාවය පිළිබඳ දකින විශේෂ ඥානයක් බුදුරජාණන් වහන්සේට තිබුණා. ඔහුගේ ජීවිතයේ සම්පූර්ණයෙන් ගැට ගැහිලා තියෙන විදිය සාංසාරික පැවතු මේ සියල්ලම විමසන්න පුළුවන්. ඒකට කියන්නේ ආසයානුසේ ඥානය කියලා. එතකොට අනුන්ගේ සිත් දැනගන්න ඥානෙට අපි කියනවා පරචිත්ත විජානන ඥානය කියලා. ලෝකේ ටෙලිපති කියලත් කතා කරනවා. එතකොට බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව අපට පරියේ ඥානයක් තියෙන්න ඕන. ඒ කියන්නේ මගේ ස්වභාවයේ යම් විදියකද ලෝකයේ ස්වභාවයත් ඒ බඳුම තත්ත්වයක්. මා තුළ ඇති වෙන ක්‍රියාත්මක වීමයි මගේ දරුවා තුළත් සිද්ධ වෙන්නේ. මගේ බිරිඳ තුළත්, ස්වාමියා තුළත්, අම්මා තුළත්, තාත්තා තුළත්, මේ ලෝකේ කවර කෙනෙක් තුළත් සිද්ධ වෙන්නේ සිද්ධියක් විදියට මේ දේ නේද කියලා බාහිරටත් විමසා බලනවා. ඕකම ධර්මයේ තියෙනවා අජ්ජත්තං මා කායේ කායානුපස්සී විහෙරති. තමන්ගේ පැත්තට බලනවා බහිද්ධා මා කායේ කායානුපස්සී විහෙරති. එළියටත් බලනවා. එතකොට මාතුල ක්‍රියාත්මක වීමයි එළියේ තියෙන්නේ. එහෙනම් මාතුල යම් සාරයක් ගන්න නැත්නම්
බාහිර ලෝකෙත් සාරයක් ගන්න නැහැ. මේ චින්තනයේම ඊටාම් වැදගත් නියෝජනයක් තමයි අත්තානුවාද ධර්ම පරියාය කියලා කියන්නේ. ඒ අත්තානුවාද ධර්ම පරියාය ඔස්සේ තමන්ට පුළුවන් විමර්ශනීයකට එකතු වෙන්න හැම වෙලාවකම මම වගේමයි ලෝකයක්. මම දඬුවමට කොයිතරම් බයයිද? ලෝකේ සත්තු දඬුවමට බයයි. මම තැතිගන්නේ කොච්චරද? ලෝකේ හැමෝම තැතිගන්නේ විදියටයි. මෙන්න මේ විදියට බලනකොට ඉතා ඉහළ මානවවාදී පුද්ගලයෙක් බිහි වෙන්න පටන් ගන්නවා. මම කියන ස්වභාවයේ අභිබවා ගිහින් පොදු න්‍යායකට එකතු වෙන්න පුළුවන්. දැන් බලන්න මම කියන ස්වභාවය අද මිනිස්සු තුල හරි වැඩි. කියන්නේ තවත් කෙනෙක්ගේ හැඟීම් දැනීම් තේරුම් ගන්නවට වඩා මා නිවැරදිව ගොඩ නැගීම, මා භෞතිකව ගොඩ නැගීම, ඒ භෞතික ගොඩ නැගීමේදී තවත් කෙනෙකුට කොයිතරම් හානියක් වෙනවද කියන එක තඹ දොයිතුවකටවත් මායිම් කරන්නේ නැතුව මගේ ගොඩ නැගීමමයි ශ්‍රේෂ්ඨ. මගේ මාතුල ගොඩ නැගීමමයි වඩා වටින්නේ කියලා තමාගේ ගොඩ නැගීම ගැන විතරක් හිතන ශ්‍රාවකයන් බොහෝ දෙනෙක් ඉනවා බෞද්ධ සමාජය තුල පවා. හැබැයි අපිට පුළුවන් වුණොත් පරියේ ඥානෙ ගොඩ නගා ගන්න. හැබැයි මේක නිවනට සම්බන්ධ කතාවක්. නමුත් ගිහියෙකුට අදාළ පරිමාවටයි මම අද මේ දේශනාව පැහැදිලි කරන්නේ. හැබැයි මේ කාරණාවලින් ශක්තිමත් වීම තුළ නිවනට වඩාත් කිට්ටුවන ශ්‍රාවකයෙක් වෙන්න බැරි නෑ. පරියේ ඥානයක්. ඒ කියන්නේ අපිට පුළුවන් අනුන්ගේ සිත් දැනගන්න ඥානයක්, තමාව වගේම බාහිරටත් විදර්ශනා කරන කුසලතාවයක් ගොඩනගා ගත්තොත් බාහිරට සත්ව පුද්ගල ගැහණියක්, පිරිමියක්, අම්මා තාත්තා, දුව පුතා වශයෙන් හිතෙන් දුන්න වටිනාකම ටිකක් අඩු කරගෙන සමානුපාතීව විමසීමේ කුසලතාවයක් ලැබෙනවා. අර පමණ දැනගෙන සමව ජීවත් වෙනවා කියන මූලික වශයෙන් ගෘහස්ත ජීවිතය ගත කරන කෙනෙකුට බුදුදහම ඉතා ඉහළ මඟ පෙන්වීමක් විදිහට මෙලෝ පරලෝ උභය ලෝකාර්ථ සංසිද්ධිය පැහැදිලි කරදී වියග්ගපජ්ජ සූත්‍රයේ පැහැදිලි කරපු ධර්මකාරණයට ඉහළ අර්ථයක් එකතු කරගන්න පුළුවන්. අවසාන එක තමයි සම්මුතියා ඥාන. සම්මුතියා ඥානය කියලා කියන්නේ මේ පරමාර්ථ සත්‍ය වෙන එකක්. ඒක ඇත්ත. නමුත් බුදුරජාණන්සේගේ ශ්‍රාවකයෙකුට සම්මුතිය පිළිබඳ නුවණක් තියෙන්න ඕන. දැන් සත්‍ය වශයෙන්ම මම මගේ ආත්මය කියලා ගන්න දෙයක් නෑ තමයි. හැබැයි අපිට සම්මුති ලෝකී මම කියලා දෙයක් ගන්න නෑ, මගේ කියලා දෙයක් ගන්න නෑ, මොනවත් සාරයක් නෑ, කවරාකාරයකවත් ලෝකේ සාරයක් නෑ කියලා දැක්කට සම්මුති ලෝකයේ තියෙන ගනුදෙනු, සම්මුති ලෝකයේ පැවැත්ම අපි තහවුරු කර ගනිමින් තමයි අර පරමාර්ථ සත්‍යයට විවෘත විය යුත්තේ. දැන් මා තුලත් සතර මහා ධාතුවක් ක්‍රියාත්මක වෙන්නේ, මගේ දරුවා තුලත් සතර මහා ධාතුවක් ක්‍රියාත්මක වෙන්නේ, ඔයා මගේ දරුවා නෙමෙයි කියලා සම්මුතිය ප්‍රතික්ෂේප කරන්න ගියොත් පරමාර්ථයේ ගැඹුරු අර්ථයට එකතු වෙන්නත් බෑ. පින්වත්නි, අපට වෙන්නේ මේ පිරිහිච්ච ලෝකයේ තුලින්ම නොපිරිහුණු ශ්‍රාවකෙක් විදිහට නැගිටින්නයි. මේ ලෝකේ ප්‍රතික්ෂේප කරලා අපට නැගී සිටින්න බෑ. දැන් ඔබ හොඳටම දන්නවා ගිහියෙකුට සම්පූර්ණයෙන් ගිහිකම අතහැරලා මේ පැවිද්දෙක් වගේ ධර්මයේ ගිහි ජීවිතේ දියුණු කරන්න බෑ. ගිහියෙක් තේරුම් ගන්න ඕන මේ සම්මුතිය මොකද්ද කියලා. ලෝකේ සත්‍ය වශයෙන්ම අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය මත පදනම් වෙච්ච ලෝකයක් තමයි. හැබැයි එහෙම කියලා මට වගකීම මඟ හරින්න පුළුවන්ද, මගේ කරායින් කරගන්න පුළුවන්ද වගකීමෙන් බෑ. ඒ නිසා පුද්ගලයාට මේ ලෝකේ සම්මුතිය පිළිබඳව ඥානයක් තියෙන්න ඕන. පරමාර්ථ ඥානීය පිළිබඳ කුසලතා සහිත වීම එක පැත්තක්. නමුත් සම්මුති ඥානීය පිළිබඳ පුද්ගලයා තුල මතුවන කුසලතාවේ අනිත් පැත්තෙන් තියාගන්න. එහෙම නැති වුණොත් ගිහියෙකුට අවබෝධයේ පිණිස ධර්මයේ දියුණු කරගෙන ඉදිරියට යන්න බැරි වෙනවා. එහෙමනම් අපිට පැහැදිලි ධම්මේ ඥානීය තියෙන්න ඕන. මේ ආර්ය සත්‍ය ඔස්සේ හේතුඵල වශයෙන් විමසන කුසලතාවයයි ධම්මේ ඥානීය අන්වේ ඥානීය කියලා කිව්වේ. පරියේ ඥානීය තියෙන්න ඕන මේ පොදු චින්තන රටාව. මේක මා තුල යම් විදියකටද සංස්කාර ගොඩ නැගින්නේ, මේ බාහිර ලෝකේ පුද්ගලයා තුලත් ඒ විදියටයි ගොඩ නැගින්නේ. ඉතින් මොකක්ද මේකේ පැටලෙන්න තියෙන්නේ? ඒ වගේම තමයි සාමාන්‍ය ලෝකේ ඥානෙ, සම්මුති ලෝකේ මේ පරමාර්ථ සත්‍ය තමන්ගේ ප්‍රඥාවෙන් ස්පර්ශ කරන බව හැබෑව. නමුත් එහෙම ස්පර්ශ කරා කියලා සම්මුති ලෝකයේ තියෙන ගනුදෙනු ටික සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරලා ගිහියෙකුට නිවන ගැන කතා කරන්න බෑ. මෙන්න මේ කාරණා හතරම පිළිබඳව මූලික වශයෙන් දක්ෂ ශ්‍රාවකයෙකුට තමයි විමුක්තිය සම්බන්ධ කතාවට එකතු වෙන්න පුළුවන් වෙන්නේ. අන්න ඒ බඳු ශ්‍රාවක භාවයක් පිණිස අද මේ උතුම් දේශනාව ඔබ හැම දිනාටම උපකාර වේවා, හේතු වේවා. ඔබ සියලු දිනාටම නිවන් පිණිසම මේ ධර්ම දේශනාව ධර්ම දානයක් වේවා කියන අදිෂ්ඨානයෙන් අපි දේශනාව නිමා කරනවා.
පින්වත්නි, අද ධර්ම දේශනාව සඳහා දායකත්වයෙන් කටයුතු කරන්නේ පණිපිටිය රත්මල් දෙනිය පන්සල පාරේ නොම්බර 198න් 400 නිවසේ විසූ සමර වික්‍රම නිලමේ මැතිතුමා පරලෝසපත් වෙලා මාස 6ක් පිරීම නිමිත්තෙන් එතුමාගේ භවගාමී ජීවිතේ වඩා සුවපත් වේවා කියන උතුම් අදිෂ්ඨානය ඇතුවයි අද මේ ධර්ම දේශනාවට සැදැහැති දායකත්වයෙන් කටයුතු කරන්නේ. දායකත්වයෙන් කටයුතු කළේ රංජනී සමර වික්‍රම දයාබරණීය බිරිඳ, ප්‍රියංග මංජුල සමර වික්‍රම පුතණුවන්, හංසිකා දියණිය, සස්‍යා සමර වික්‍රම චූටි දියණිය සහ ප්‍රභා සමර වික්‍රම දියණිය ඇතුළු දිමුතු දේවපුර, ආර්යන් දේවපුර, අයිවි දේවපුර කියන ඒ දරුවන් ප්‍රධාන පින්වත් පිරිස විසින් මේ දේශනාවට දායකත්වයෙන් කටයුතු කරනවා. මේ ධර්ම දානෙන් රැස්ුණා වූ පුණ්‍ය ශක්තිය අපි විශේෂයෙන් අනුමෝදනා කරනවා සමර වික්‍රම නිලමේ මැතිතුමන් ප්‍රධාන මියගිය සියලුම ඥාතීන්ගේ භවගාමී ජීවිතේ සුවපත් වේවා, ආයති භවයේ සුවපත් වේවා, සංසාර දුක් ගෙවා ලබන උතුම් නිවන් පිණිස මේ කුසල් මහෝපකාරී වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. එමගින් මේ පිණුතුන් බලාපොරොත්තු වෙනවා මේ ධර්ම දාණයට සම්බන්ධ වන රංජනී සමර වික්‍රම මහත්මිය ප්‍රදාන පවුලේ හැම දෙනාටමත් අපි ඊටාම මෙත්සිතින් ආශිර්වාද කරනවා. නිදුක් නිරෝගී සුව දිගාසිරි සැනසේවා, කායික මානසික සුවපත් භාවය, මෙලොව පරලොව ලෝකාර්ථ සංසිද්ධිය පිණිසත්, මේ ගෞතම බුද්ධ ශාසනයේදී උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිසත් මේ ධර්ම දේශනාමය කුසල් හේතු වාසනා වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. එවැගේම පරලෝ සැපත් දයාබරණීය දෙමව්පියන් වන WG පියදාස රාලහාමි ආදරණීය පියතුමාටත්, එවැගේම එම මැතිනිය වන බුද්ධදාස නිලමේ මැතිතුමන් සහ එම මැතිනියටත්, කල්යාණී ලියනගේ මැතිනිය ඇතුළු නමින් මිය පරලෝගිය සංසාරගත සියලු ඥාතීන්ට මේ කුසල් උපකාර වේවා. විශේෂයෙන්ම රංජනී සමර වික්‍රම මහත්මිය ප්‍රධාන දෙපාර්ශවයේ මියගිය සියලු ඥාතීන්ට මේ කුසල් අනුමෝදනා වේවා, භවගාමී ජීවිතයේ සුවපත් වේවා, ආයති භවයේ සුවපත් වේවා, ඊටාම් ඉක්මනින් ජීවිතාවබෝධයේ පිණිස මේ කුසල් මහෝපකාරී වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. ඒ වගේම රංජනී සමර වික්‍රම මහත්මිය බලාපොරොත්තු වෙනවා සියලු දූ දරුවන්ටත් සුජීවත්ව සිටින සියලුම දෙනාට නිරෝගී සුව ප්‍රාර්ථනා කරන්න බලාපොරොත්තු වෙනවා. දේශකයන් වහන්සේ ඇතුළු සියලු මහා සංඝරත්නයටද ආශිර්වාද කරලා තිබෙනවා. ගයාන් දුෂ්‍යන්ත මහත්මයා ඇතුළු කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට සෙත් ප්‍රාර්ථනා කරලා තියෙනවා. ධර්ම ශ්‍රවණය කරපු ලක්වාසී ලෝකවාසී සියලු දෙනාට ජීවිතාවබෝධය ධර්මාවබෝධය පිණිස මේ කුසල් මහෝපකාරී වේවා කියලා ඒ ඇත්තු අදිෂ්ඨාන කරලා තියෙනවා. එසේම වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. සතරවරම් රජදරුවන් සක්දෙවිඳුන් ප්‍රදාන සියලු දිව්‍ය රාජ මණ්ඩලවලටත්, බ්‍රහ්මරාජ මණ්ඩලවලටත්, අවීචියේ පටන් බවාග්‍රේ දක්වා විහිදී පැතිරී පවතින පෙනෙන නොපෙනෙන හැම දිනාටමත් මේ උතුම් කුසලානිසංසයන් නිවන් දොරටුවක් වේවා කියන අදිෂ්ඨානය ඇතුව අපි ධර්මානුශාසනාව නිමා කරනවා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි. වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ඔබ ඒ ශ්‍රවණය කළේ පන්නිපිටිය රත්මල් දෙනිය පන්සල පාරේ නොම්බර 98 400 නිවසේ විසූ සමර වික්‍රම නිලමේ මැතිතුමන් පරලෝ සැපත්ව මාස 6ක් පිරීම නිමිත්තෙන් එතුමන්ගේ භවගමන ඉතාමත්ම සැපවත් වී අවසානයේ නිවන් සුව ලැබේවායි ප්‍රාර්ථනා කරමින් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ සිදු කළ ධර්ම දානමය පින්කමයි. ඒ වෙනුවෙන් පින්බර දායකත්වයෙන් කටයුතු කළේ ශෝකයටපත් රංජනී සමර වික්‍රම දයාබර බිරිඳ, ප්‍රියංග මංජුල සමර වික්‍රම පුතු, හංසිකා දියණිය, සස්‍යා සමර වික්‍රම චූටි දියණිය සහ ප්‍රභා සමර වික්‍රම දියණිය හා දිමුතු දේවපුර හා ආර්යන් දේවපුර චූටි පුතු සහ අයිවි දේවපුර චූටි දියණිය ඇතුළු පින්වත් පිරිසයි. සිදු කළා වූ මෙම ධර්ම දානයෙන් ලැබෙන සියලුම පින් රංජනී සමර වික්‍රම මහත්මියගේ ආදරණීය සැමියා වන පරලෝ සැපත් සමර වික්‍රම නිලමේ මැතිතුමන්ට අනුමෝදන් වේවායි සාදු සිතින් ප්‍රාර්ථනා කරමු. ධම්මසූ ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.
විදස්ගතව සිටින ඔබටත් ඔබේ ජන්මදිනය වෙනුවෙන් ඔබෙන් වෙන් වූ නැහිත මිතුරන් වෙනුවෙන් පුණ්‍ය අනුමෝදනා කිරීමටත් සුජීවත්ව සිටින ඔබේ දෙමාපියන්ට ආශිර්වාද කිරීමටත් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ දායකත්ව ධර්මදේශනා ප්‍රචාරය කිරීම සඳහා දැන්ම කතා කරන්න 0718575713 දුරකථන අංකයට 0718575713 දුරකථන අංකයට ධම්ම සූබ සැමට තෙරුවන් සරණයි. 0718575713 0718575713 වස්සාන ධර්ම දේශනා දිනපතා නවතම ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්ම දේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න, bell icon එක click කරන්න. වස්සාන ධර්ම දේශනා.